දැන් රයින් වික්‍රමසිංහ ගත්තත් දශක හතරක් පාර්ලිමේන්තුවේනේ. එතකොට ඇමතිකම් කළා අනන්ත වාරයක් ඇමතිකම් කරලා තියෙනවා. අගමැති වෙලා තිනවා මට ගණන් කරන්නත් බෑ. කීපාරක් අගමැති වෙලා තිනවා. මහින්ද රාජපක්ෂ දශක ගණන් පාර්ලිමේන්තුවේ ඇමතිකම් අනන්ත වාරයක් කරලා තියෙනවා. අගමැතිකම මං හිතන්නේ එක වතාව එකලේ ජනාධිපතිකම දෙවරක් දෙවතාවක් කළා. වාසනාවකට ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා ජනාධිපතිකම විතරයි කළේ අවුරුදු දෙකෙන් කොහොම හරි ගෙදර යන්න වුණා. ඉතින් අනිත් අය ගැන මම කතා කරලා වැඩකුත් නැහැ. ඉතින් මේකට කවුද වග කියන්න ඕනේ? කారణ මේ කිව්වා වගේ පටන් ගත්තා වගේ කියාගෙන කියාගෙන ගියාම හරිද? කවුද මේකට ඇත්තටම වග කියන්න ඕනේ කියන එක. එතකොට ඊයේ කතාවේ ආදායම ගැන කතා කළා. ඒක විග්‍රහයක් ආචාර්ය හර්ෂ දෙසිල්ව කළා. ඒකේ තියෙන ගැටලු අඩුපාඩු පිළිබඳව. නමුත් ගැටලුවක් තියෙනකොට මෙතන දෙකක් තියෙනවනේ. ඩොලර් එකේ හිඟේ තියෙනවා, අයවැය පරතරයේ තියෙනවා. ඔය දෙකම විසඳ ගන්න එපයිනේ. එතකොට ඒකේ හිඟය ගැන කතා කරනකොට හරිද? ඒකේ වියදම ගැන කතා කළේම නැහැ. ආදායම ගැන කතා කළා, වියදම ගැන කතා කළේම නැහැ. මේ ආපු දවසේ ඉඳලම ඕකයි කරලා තියෙන්නේ. ආපු දවසේ ඉඳලම ඕකයි කරලා තියෙන්නේ. මොන ප්‍රශ්නයක් තියෙනවා නම් ආදායම් පැත්ත තියෙනවා, වියදම් පැත්ත තියෙනවා. ගෙදර වුණත් එහෙමයි, කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරේ වුණත් දෙපැත්තම බලන්න ඕනේනේ, වියදමනේ බලන්නේ. හරිද? එතකොට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනේ කියලා කිව්වා. කිසිම යෝජනාවක් නැහැ කොහොමද කරන්නේ, වියදම කොහොමද කියලා. ආරක්ෂාව පිළිබඳව කිසිම වචනයක්වත් කියලා නැහැ. වියදම ගැන වචනයක්වත් කියලා නැහැ. එතකොට මේ වියදම කප්පාදු කරන්නේ නැතුවද හරිද මිනිස්සුන්ව බිත්තියට හිර කරලා ආදායම හරහා විතරද මේ ප්‍රශ්නේ විසඳන්න යන්නේ? කරන්න බෑ ඒක. කරන්න බෑ ඒක. හරිද? කිසිම දෙයක් නෑ. මං හොඳට අහගෙන හිටිය කතාව කියයිද කියලා මොකක් කරේ? ඇත්තටම ප්‍රායෝගික දෙයක්. කොහොමද මේ අයවැය පරතරය අඩු කරන්නේ? අර ප්‍රාථමික ඉතිරියක් කොහොමද ඇති කරගන්නේ කියලා එම කිසිම දෙයක් උනේ නැහැ වියදම ගැන. ඊට පස්සේ කතා කළා රාජ්‍ය ව්‍යවසාය ගැන. කිව්වනේ අර මේ අවුරුද්දේ විතරක්ම රුපියල් බිලියන 800ක් විතර අහිමි වෙලා තියෙනවා කියලා, පාඩුවක් තියෙනවා කියලා රාජ්‍ය ව්‍යවසාය ඇතන 22කට. හැබැයි කිසිම යෝජනාවක් නැහැ මේ කතාවේ. කිසිම යෝජනාවක් නැහැ. මොකද්ද ඉතින් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න එපානේ? පාර්ලිමේන්තුවට ඇවිල්ලා හරිද ප්‍රතිපත්ති ගැන කතා කරලා වැඩක් තියෙනවද? ප්‍රතිපත්ති ගැන කතා කරලා තියෙනවා. ඒ අයගේ ප්‍රතිපත්ති අපි දන්නවා. හරිද? එයා කතා කරලා තියෙන අදහස ගැන වාමාංශික පක්ෂවල ප්‍රතිපත්තිත් අපි දන්නවා. කියන්න දෙයක් නැහැ. වැඩපිළිවෙල ගැන වාමාංශික පක්ෂවල වැඩපිළිවෙලත් හරිද අපිට පුළුවන් ආණ්ඩු කරන්න අරවා මේවා කියාගෙන කියගෙන. වැඩපිළිවෙල මොකද්ද? ප්‍රතිපත්ති ගැන දන්නවා. හරිද? එතකොට එක මෙතුම මොනවත් කිව්වේ නැහැ වැඩපිළිවෙල ගැන. හරිද? එතකොට අපි බැලුවොත් කොච්චර තියෙනවද රාජ්‍ය ව්‍යවසාය, කොච්චර තියෙනවද අලාභය හිතන්න බෑ. ශ්‍රී ලංකා ගුවන් සේවාවෙන් පටන් අරගෙන හරිද විදුලි බල මණ්ඩලයේ තියෙනවා, කංජ සෙල් සංස්ථාව තියෙනවා, නිෂ්පාදන ඒව තියෙනවා කියලා ඉවර කරන්න බැරි තරම් තියෙනවා. එකකවත් කිව්වේ නැහැනේ මොකද කරන්න යන්නේ කියලා කිව්වේ නැහැ. හරිද? ඉතින් කතා කළේ එතන කතා කළේ අපේ ප්‍රවේශය ගැන. ඒක ප්‍රතිපත්තිය. ප්‍රවේශය ගැන අපි දන්නවා. අපි අහන්නේ මොකද යෝජනාව කියලා අහන්නේ. පාර්ලිමේන්තුවට ඇවිල්ලා නේද යෝජනාව දාලා කියන්න ඕනේ අපි මේක කරනවා, අහවල් දවසේ මේක කරනවා. දැන් ආණ්ඩුවේනේ විපක්ෂකේ ඉන්නකොට කියන්න ඕනේ අහවල් දවසේ කියලා. මොකද පටන් ගන්න දවස් තාම දන්නේ නැති නිසා ඡන්ද ගැනවත් හුඟක් හැමතිස්සෙම අනුමානයක් නැති කරලා තියෙන්නේ. හරි. ඉතින් කිසිම වැඩපිළිවෙලකුත් නැහැ රාජ්‍ය ව්‍යාපාර හරිද හදන එක ගැන. මේ කතාවේ කිසිම වැඩපිළිවෙලක් ආවේ නැහැ. අර දූෂණය ගැන එක වචනයක් කිව්වා. දූෂණය ගැන කිව්වා මේ නීතියක් ගේනවා කියලා කිව්වා. නීතිය දැන් අපි කී පාරක් කිව්වද මේ නීතිය ගේන්න ඕනේ කියලා? නීති ප්‍රශ්නයක් විතරක් නෙමෙයි තියෙන්නේ දූෂණය. තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ක්‍රියා කිරීමේ ප්‍රශ්නයක්. එක නීතිය ගේන්න කිව්වා වත්කම් ප්‍රසිද්ධ කරන්න. දෙවෙනි එක කිව්වා ස්ටාර් එක ස්ටෝලන් ඇසට් රිකවරි එක එක්සත් ජාතීන්ගේ වැඩපිළිවෙලට අලුත් නීතියක් ගේන්න කියලා කිව්වා. ඒක ගැන පොඩි සඳහනක් කළා අයියේ. පොඩි සඳහනක් කළා. ඒකත් නීතියක්. හැබැයි නීතියට වැඩිය ක්‍රියාකාරකම තමයි වැදගත්.
එක දෙකක් කොටස් දෙකක් තියෙනවා ක්‍රියාකාරකමේ එකක් ඇවිල්ලා ඒ ක්‍රියාකාරකමේ එකක් කරන්න ඕනේ ඇවිල්ලා අල්ලස් දූෂණ කොමිෂන ආණ්ඩුවෙන් ස්වාධීන කරන්න හරිද ආණ්ඩුවෙන් ස්වාධීන කරන්න ඒ කියන්නේ හොරකම් කරනවා හොරකම් කරන මිනිස්සුම තමයි පත් කරන්නේ මේ දූෂණ ගැන ගිහිල්ලා කවුද හොයලා බලන්න ඕනේ කියන නිලධාරී පත් කරන්නේ ඒ අයමයි ස්වාධීන කරන්න ඕනේ අනික රටවල ස්වාධීන කරලා තියෙන්නේ ඒක ස්වාධීන කරපුවම ඒ අය බඳව ගන්නවා මෙහෙ හොරකම් කරලා තිනවා හම්බන්තොට වරායක් හැදුවා ගුවන්තොට බුලක් ගැහුවා ගොඩනැගිලි ගැහුවා ඔය සමහර ඒවා තිබුණා විදේශීය රූපවාහිනීවල කතාවලුත් තිබුණා එතකොට ඒ අයම පත් කරනවා නම් ඒව ගැන හොයලා බලන්න යන්නේ කවුද කියලා නිලධාරීන් කිසි තේරුමක් නැහැ ඒකයි කියන්නේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කරනවා කියලා කියන්නේ ඒ අය තෝරගන්නවා පොලිස් නිලධාරියද අපිට ඕනේ නීතිඥ මහත්තුරුද අපිට ඕනේ බැංකු කරුවන්ද ඕනේ අපිට එකවුන්ටන්ට්ලාද ඕනේ මොකද අද හොරකම ඇවිල්ලා මේ ගේ කඩලා කොට්ට යට තියෙන සල්ලි ටික අරගෙන යන එක නෙමෙයි මේක ඇවිල්ලා කරන්නේ බොහොම සූක්ෂම ලෙස සංකීර්ණයි හරිද මේක කරන්නේ ඇත්තටම ජාත්‍යන්තරව කරන්නේ මුදල් හුවමාරුවකින් මේක ඇත්තටම කරන්නේ ඒක හොයන්න බෑ සාමාන්‍ය පුද්ගලෙක්ට ඒක හොයන්න බෑ ඉතින් ඒක නිසා ස්වාධීන කරන්න ඕනේ වචනයක්වත් නැහැ ඒකයි මම කිව්වේ ක්‍රියාවේ ප්‍රශ්නයක් තියෙනවා ඒක නීතියක් ගේනවා කියලා සඳහන් කරලා ක්‍රියාවේ ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ නඩු පවරන්න එපැයිනෝ හොරගම් කරන මිනිස්සුන් ස්වාධීන නඩු පවරලි මේ කාර්යාලය ගැන තාම වචනයක්වත් කියලා නැහැ දැන් ඔය නීතිය ගැන කතා වුණා නම් දැන් මාස 4කට ඉඳලාම කියන සැප්තැම්බර් මාසෙ ඉඳලා තාම ගෙනල්ලා නැහැ ඒක ගැනත් ඔය කතාවේ කිසිම දෙයක් නැහැ මං හිතුවා අධ්‍යාපනය ගැනවත් වචනයක් කියයි කියලා අධ්‍යාපනයේ සෞඛ්‍ය ගැනයි බැකි දෙකයි කිව්වේ අධ්‍යාපනයේ සෞඛ්‍ය තමයි වැදගත්ම වෙන්නේ අදත් මම මෙතනට එනකොට හරිද කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් හරිද තර්ස්ටන් පාරට බැහැලා බෝඩ් අල්ලගෙන ඉන්නවා හරිද ඒ අයගේ හොස්ටල් වල තියෙන වියදම අඩු කරන්න කියලා මේ දැන් මෙතනට එනකොට හරිද අල්ලගෙන ඉන්නවා අධ්‍යාපනය ගැන වචනයක්වත් නැහනේ මොකද්ද මේ මේක 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 රාජතාන්ත්‍රික කතාව නං අධ්‍යාපනය ගැනවත් වචනයක් තියෙන්න එපැයිනේ හරිද ඒක ඒක දැක්කම දැන් මේ බෝඩ් එක අල්ලගෙන හිටියේ 2021 286,000 විභාගේ ගත්ත 171,000ක් වරම ලැබුවා විශ්වවිද්‍යාලයට යන්නේ 171,000න් 41,000යි විශ්වවිද්‍යාලයට ගියේ ඒකේ කොටසක් තමයි උතර හිටියේ 130,000 ගැන නම් සාකච්ඡා වෙන්නේම නැහැ ඇයි වාමාංශික පක්ෂ මේ අවුරුදු 50කටම හරිද 50කටම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව හරිද අධ්‍යාපනය නැති කළා මේ රටේ දුන්නේ නැහැනේ රජය විතරයි අධ්‍යාපනය දෙන්න ඕනේ කියලා කිව්වා පුද්ගලික අංශයට දුන්නෙත් නැහැ රාජ්‍ය නොවන ලාභ නොවන අංශ ලෝකයේ තියෙන හොඟා ලෝකේ ප්‍රසිද්ධම විශ්වවිද්‍යාලේ රාජ්‍ය නොවන ලාභ නොවන විශ්වවිද්‍යාලේ ලෝකේ ප්‍රසිද්ධම විශ්වවිද්‍යාලේ ඒවත් තිබුණා නම් ඌේ ළමයි උතුර පාරේ ඉන්නේ නැහැ මොකද ඔය 41,000 ගැන විතරක් නෙමෙයි 171,000ක් අම්මල තාත්තලා මේක අහගෙන ඉන්නවා දරුවට ලැබුණ නැහැ ලංකා විශ්වවිද්‍යාලයක්. නමුත් දරුවා දක්ෂයි. දරුවට ලකුණු තිබුණා. අවස්ථාවයි නැති කළේ. කවුද අවස්ථාව නැති කළේ? ඒ අවස්ථාව නැති කළා ඔය පක්ෂයේ අවස්ථාව නැති කළා. හරිද? පාරට බහැලෙක් එක කතාවල් කියලා නිදහස් අධ්‍යාපනය ගැන අවස්ථාව නැති කළේ. ඊට පස්සේ මම හිතුවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒක යොමු කරලම කියයි කියලා. අපි ඒ අවස්ථාව ඇති කරනවා කියලා අධ්‍යාපනයට. ඔක්කොමලට අවස්ථාව දෙනවා කියලා. ඔක්කොමලට අවස්ථාව දෙනවා. සීමිත සම්පත්තියන එක අපිට තේරෙනවා දෙයනේ වුණා අවස්ථාව දුන්නා නම් අර ණයට හර අරගෙන අධ්‍යාපනයක් දෙ ලබා දෙන අපි ආණ්ඩුවෙම ණය දෙනවා පොලි රහිතව ණය දෙනවා ගිහිල්ලා අධ්‍යාපනය ලබා ගන්න කිසිම ප්‍රවේශයක් මේ කිසිම කතාවක් තිබුණ නැහැ අධ්‍යාපනය ගැන සෞඛ්‍ය ගැන කියන්න ඕනේ නැහැ සෞඛ්‍ය ගැනත් කිසිම වචනයක් තිබුණේ නැහැ ඉතින් දැන් මේ රට අන්තිමට ගලව ගන්න යනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් එක කිවිසුම ගැන කතා කළා අපි හරිද අපි අපේ ප්‍රාර්ථනාව ඇවිල්ලා ඒක ඉක්මනටම සිදු වෙන එකයි අපේ ප්‍රාර්ථනාව. මොකද කිවිසුම තියෙනවනම් පටන් ගන්නමක් තියෙනවා. අපේ ප්‍රාර්ථනාව ඒකයි. හරිද? හැබැයි අපි මුල්ලේ ඉඳලම කියන දෙයක් තියෙනවා. ඒක ඇවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක තියෙන්න ඕනේ කිවිසුමක් අපිට ක්‍රියා කරන්න පුළුවන් සාර්ථක වෙන කිවිසුමක් තියෙන්න ඕනේ. දැන් මේක 16 වෙනි එකනේ. 16ක් හරිද? 9යි සම්පූර්ණ කරලා තියෙන්නේ. අනික ඒක කොම අසාර්ථකයි. දැන් මේකත් අසාර්ථක කරගන්න එපා. ඒකයි අපේ විවේචනය.
ඒකයි මේ අපි මේ බදු ගැන කතා කරන්නේ හරිද මේ විවේචනයේදී අපි කියන්නේ දූෂණයට එරෙහිව කටයුතු කරන්න කියලා අපි කතා කරන්නේ වියදම පැත්ත ගැන අපි කතා කරන්නේ මොකද ගිවිසුම අවශ්‍යයි අපි සහය දෙනවා ගිවිසුමට නමුත් ක්‍රියාත්මක කරන්න පුළුවන් ගිවිසුමක් තියෙන්න ඕනේ අපි නම් ඒක පෙවුන්නේ නැහැ ඊයේ සාගච්ඡාවෙන් නම් ඒක පෙනුනේම නැහැ මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා එතකොට දන්නවා මොකද වෙන්නේ මේ රට අන්තිමට මේ ප්‍රශ්නේ ගරව ගන්න ආයෝජනය අවශ්‍යයි විදේශ ආයෝජනය අවශ්‍යයි විදේශ ඍජු ආයෝජනය අවශ්‍යයි ඒකට පසුබිම මෙතන සැලසෙලා නැහැ මේ කතාවෙන් පසුබිම සැලසෙන්න ඕනේ මේ කතාවෙන් ඍජේස් විදේශ ඍජු ආයෝජනයෙන් ආයෝජනයෙන් පිට මේක ගලවන්න ගන්න බෑ මොකද ප්‍රශ්නයක් තියෙනකොට ඕනේ මේ ව්‍යාපාරයක වුණත් අයිතිකරු දාන මුදල් තිනවා ප්‍රාග්ධනය බැංකුවෙන් ගන්න මුදල් තිනවා ණය දෙකම අවශ්‍යයි දැන් ණය ගැන ප්‍රශ්නයක් තියෙන්නේ ණය ගැන ප්‍රශ්නයක් තිනවා නම් අයිතිකරු මුදල් දාන්න ඕනේ අයිතිකරුට මුදල් නැත්නම් මොනවද අයිතිකරු කරන්නේ අයිතිකරු ගිහිල්ලා තවත් ආයෝජකයන් හොයාගෙන එනවා එහෙමයි ප්‍රශ්නක් විසඳන්නේ රටත් එහෙම්මමයි ව්‍යාපාරයේ වගේම තමයි ඉතින් ඒක අපිට නැති නිසා ඉතිරිය නැති නිසා ප්‍රාග්ධනය නැති නිසා විදේශ ආයෝජනය අවශ්‍යයි විදේශ ආයෝජනය මේ රටේ එන්නේ එයයි විශ්වාස කළොත් රජය විශ්වාස කරන්න පුළුවන්ද ඒගොල්ලන් ඒක අහලා බලන්න විශ්වාස කරන්න පුළුවන්ද මේ රජයට ඇත්තටම වරමක් ජන වරමක් තියෙනවද ඒගොල්ලන් ඒක අහලා බලන්න ඕනේ මේ රජය ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරයිද හරිද මේ 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 රජය හරිද ආයෝජකයාට පසුබිම හදලා දෙනවද ඒකට කිසිම කතාවක් කීයේ කතාවේ තිබුණ නැහැ කොහොමද මේ පසුබිම හදලා දෙන්නේ කියන කිසිම කතාවක් තිබුණේ නැහැ ඉඩම් ගැන කිව්වා වචනයක් කිව්වා ඔව් ඉඩම් ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා ඉඩම් ගැන ප්‍රශ්නයක් තියෙනවා එතකොට දූෂණය ගැන ප්‍රශ්නයක් තියෙනවා ආයෝජකයා කැමති නැහැ ඇවිල්ලා මේ අරයට ගෙවන්න මෙයාට ගෙවන්න කිය geki දැනුත් තියෙනවනේ හුඟක් කතාවල් හරිද ඒක ගැන කිසිම විසඳුමක් නැහැ එතකොට යම් කිසි සේවාවන් ලබා ගන්න ඕනේ ඉඩම් ලබා ගන්න ඕනේ ෆැක්ටරි ලබා ගන්න ඕනේ කාර්යාල ලබා ගන්න ඕනේ approvals ලබා ගන්න ඕනේ register කර ගන්න ඕනේ ඒව ගැන කිසිම කතාවක් නැහැ පරිසරය හදලා දෙනවා කියලා ආයෝජකයාට ආයෝජකයා නැතුව මේක විසඳන්න බෑ ණය සිරසාර කරන්න ඕනේ නමුත් ආයෝජනය නැතුව ආර්ථිකය ගොඩනගන්න බෑ බෑ ධනාත්මක දෙයක් කිව්වා විපක්ෂයට අපි කියන්නේ බෑනේ ධනාත්මක දෙයක් කිව්වා මේ උතුර යුද්ධයක් තිබුණා ඒ නිසා මේ අතුරුදහන් වෙච්ච අයගේ කාර්යාලි ශක්තිමත් කරනවා කියලා කිව්වා. ඒක හුඟක් හොඳයි. ඒක කළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂලා ඇවිල්ලා ඔය නැති කරලම දැම්මනේ. ඒතර කිව්වා අර ගත්තේ ඉඩම්. ඒ ඉඩම් උතුරේ ගත්තේ ඉඩම්. හරිද? හමුදාවට ගත්ත කොටස කිව්වා. අනිත් දේවල්ට පලාලි වලට ගත්ත කොටස කියලා කිව්වා. අනිත් ඉඩම් දෙනවා කියලා කිව්වා. ඒකත් හොඳයි. ඒකත් අපි අනුමත කරනවා. ඒ වගේම දැන් දශක දෙකකට වගේ හිරකරුවන් ඉන්නවා ත්‍රස්තවාදීන් කියලා. කිව්වා ඒ අය ගැන හොයලා බලලා ඒ අයව නිදහස් කරනවා කියලා කිව්වා ඒකත් අපි කියනවා ඒකත් හොඳයි මොකද ජීවිත කාලයක් මං හිරගෙදර ඉඳලා තිනවනම් දඬුවම් විඳලා තිනවනම් එහෙනම් ඒ නිත්‍යානුකූලව අධිකරණය හරහා ඒ කටයුතු කර යුතුයි කියලා ඊට පස්සේ කිව්වා බලය බෙදීම කිව්වා ඒකීය රජයක උපරිම බලය බෙදෙනවා කියලා කිව්වා අපි කියන්නේ ඒකත් හොඳයි කියලා අපි රට බෙදන්න දෙන්නේ නැහැ කාටවත් හරිද නමුත් පාර්ලිමේන්තුවේ 225 විතරක් මේක කරන්න බෑ ප්‍රාදේශීය සභාව නගර සභාව අවශ්‍යයි පළාත් සභාවත් අවශ්‍යයි ඒකට බලතල දෙන්න ඕනේ නැත්නම් අපි කියන සුදුවලියෙක් කියන්නේ බලතල නොදීනේ සල්ලි නොදීනේක අපි කියන්නේ එහෙනම් අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා කියපුව එකත් එක්ක එකඟයි ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ව්‍යවස්ථාව නීතිය රටේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න ඕනේ අපි එකඟයි අපි කියන්නේ ක්‍රියාත්මක කරන්න කියලා The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය